අයිබුවන්, අපි බලාපොරොත්තුනාද කෙටියෙන් කතා කරන්න මේ 2019 වර්ෂයේ ඇතිවුණු නවල් කොරෝනා වෛරස් කියන එක. මෙම වෛරස් එක පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව මොනවද අපට සාකච්ඡා කරන්නට පුළුවන් කියන එකට අවධානයක් යොමු කරන්නට. දැන් 2019 අවසාන භාගයේදී මෙම නවල් කොරෝනා වෛරස් එක රෝගකාරකයක් ලෙස දැනගන්නට ලැබුණ අපට, එතැන් පටන් අද වෙන තෙක් මෙය ලෝකෙ පුරා පැතිරිමින් පවතිනවා. දැන් මෙය ආරම්භ වුණේ චීනයේ වුහාන් නගරයෙන්. එක අපි හැමෝම දන්න දෙයක්. වුහාන් නගරයේ සත්ව වෙළඳපොළකින් මෙය පටන් ගත්ත බව තමයි සඳහන් වන්නේ. අද දවස වෙනකොට පුද්ගලයන් 11,952ක් ආසාදනය වෙලා තිබෙනවා. ඒ වගේම අඩුම ගණනේ මිනිස්සුන් 259ක් පමණ මියගොස් තිබෙනවා. මෙය දැනට පැතිරලා තිබෙනවා චීනය, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, හොංකොං, සවුත් කොරියා, ඕස්ට්‍රේලියා, තායිවාන්, මැලේසියා, යුනයිටඩ් ස්ටේට්ස්, ජර්මනි, මැකෝ, ෆ්‍රාන්ස්, වියට්නාම්, කැනඩා, යුනයිටඩ් අරබ් එමිරේට්ස්, රෂියා, ඉටලි, යුකේ, එහෙම නැත්නම් එංගලන්තය, ස්වීඩන්, ශ්‍රී ලංකාව, කම්බෝඩියාව, පිලිපීන්ස්, ඒ වගේම නේපාල්, ඉන්දියා, ෆින්ලන්ඩ් සහ ස්පාඤ්ඤ කියන රටවල් වලට මිසි පැතිරුණු බව ද සඳහන් වෙනවා. දැන් මේ කොරෝනා වෛරස් කියන එක අපි මීට පෙර දැනගෙන හිටපු වෛරස් එකක්. ඒක ගැන අහලා තිබෙනවා. සෙම් ප්‍රතිශාව ඇති කරන වෛරස් එකක් මේක. දැන් එහෙමනම් මොකද්ද මේ අලුත් කොරෝනා වෛරස් එක, එහෙම නැත්නම් නවල් කොරෝනා වෛරස් එකේ තිබෙන විශේෂත්වය? දැන් මේ RNA වෛරස් එකක් බව අපි දන්නවා. නිතර පහේ සෙම් ප්‍රතිශාව මීට පෙර හැදුනේ මේ නිසා බවත් දන්නවා. මෙහිදී සිදුවුණු විශේෂත්වය තමයි මෙම වසංගතයේදී මෙය සතුන්ගෙන් තමයි මිනිස්සුන්ට බෝ වුණේ. එහෙම නැත්නම් මේකට ඉංග්‍රීසියෙන් කියනවා cross species transmission. එහෙම නැත්නම් species barrier එක. species දෙකක්, එහෙම නැත්නම් සත්ව විශේෂ දෙකක් අතර තිබෙන බාධකය පැනලා මෙයා animals ලගේ, එහෙම නැත්නම් සත්තුන්ගෙන් මිනිස්සුන්ට බෝ වුණා. කොහොමද මෙහෙම වෙන්නේ? සත්තුන්ගේ තිබුණ මෙම වෛරස් එක, එම වෛරස් එක කිසියම් ජානමය වෙනස්කමක්, එහෙම නැත්නම් විකෘතියක්, මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා mutation එකක් වෙන්නට ඇති. ඒ නිසා තමයි මෙම වෛරස් එකට හැකියාව ලැබුණේ species barrier එක cross කරන්න. එහෙම නැත්නම් සත්ව විශේෂ අතර තිබෙන බාධකය හරහා පැනලා වෙන සත්ව විශේෂයකට ආසාදනයක් ඇති කරන්න. මෙවැනි mutation එකක්, එහෙම නැත්නම් ජානමය විකෘතියක් ඇති වුණොත් එමගින් මෙහි පවතින ප්‍රෝටීන් වල වෙනසක් ඇති වෙනවා. වෛරස් අණු සෛල වලට ඇතුළු වන්නේ ප්‍රෝටීන්, එහෙම නැත්නම් සෛලයේ තිබෙන ප්‍රෝටීන් වලට බද්ධ වීමෙන් තමයි මෙම වෛරස් එම සෛලයේ තුරට ඇතුළු වන්නේ. දැන් මෙම වෛරස් එකේ තිබෙන ප්‍රෝටීන් වල මියුටේෂන් එකක්, එහෙම නැත්නම් ජානමය විකෘතියක් සිදු වුණොතින් එම වෛරස් එකට සමහර විට මේ වගේ හැකියාවක් ලැබෙන්නට පුළුවන්. මනුෂ්‍යයන්ගේ තිබෙන ප්‍රෝටීන් වලට බැඳෙන්න මනුෂ්‍ය සෛල වලට ඇතුළු වන්න. දැන් සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන්නට මේ වෛරස් එක පෙළඹුණේ ওই විදිහට වෙන්නට ඕනේ. මේ වෛරස් එක මිනිස් සිරුරට ඇතුළු වුණාම මේ වෛරස් එකේ තවත් කොපීස්, එහෙම නැත්නම් පිටපත් ඇති වෙනවා. එහෙම පිටපත් ඇති වුණාම මේ මුළු ශරීරෙම පැතිරෙනවා. ඒ වගේම ශරීරයෙන් එළියටත් එනවා. ඒ මගින් වෙනත් අයටත් බෝ වෙනවා. මෙම වෛරස් එක සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන්නට නම් මිනිස්සෙයින් මෙම සතුන් සමග කිසියම් සමීප සම්බන්ධකමක් තිබෙන්නට ඕනේ. උදාහරණයක් විදිහට ගෙදර ඉන්න pet කෙනෙක්, එහෙම නැත්නම් සොරතලෙක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් සත්ව මාංශ ආහාරයට ගන්නට ඕනේ.
මනුස්සයකුගෙන් තවත් මිනිස්සෙකුට මේ සම්ප්‍රේෂණය වීමට ක්‍රම කීපයක් තියෙනවා. වාතාශ්‍රය හරහා මේ වන්නට පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයන් ළඟින් ඇසුරු කිරීමෙන් රෝගියෙක්ව ළඟින් ඇසුරු කළොත් උදාහරණයක් විදිහට පවුලේ උදවිය වන්නට පුළුවන්. එහෙමත් නැත්නම් සර්ෆේසස් එහෙම නැත්නම් දොරවල් මේස පුටු වගේ විසබීජ තැවරුණු මතු පිටවල් වලින් මේ සම්ප්‍රේෂණය වන්නටත් පුළුවන්. අසුචිවලනුත් සමහර විට මේ සම්ප්‍රේෂණය වන්නට පුළුවන් බව සඳහන් වෙනවා. දැන් මෙම ක්‍රමවලට පිළියම් හොයාගත්තොත් මෙහි පැතිරීම පාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් විසඳුම් හොයාගත්තොත් ඒ පාලනය කරන්න පුළුවන්. එහෙම පාලනය කරොත් මෙසේ මිනිසෙකුගෙන් මිනිසෙකුට මේ සම්ප්‍රේෂණය වෙලා වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්. නමුත් දැනට මෙම වෛරස් එක වසංගත තත්ත්වයකට පැමිණිලා තමයි තිබෙන්නේ. දැන් අපේ ඉතිහාසය ගැන සලකලා බැලුවොත් මේ වාගේ වෛරස් වල කොරෝනා වෛරස් වල 2002 දී ඇති වුණා SARS respiratory distress syndrome එකක් වෙනත හුස්ම ගැනීමේ ආශ්වාස ප්‍රශ්වාස වල අපහසුතාවයක් ඇතිවීමේ තත්ත්වයක් මෙම SARS වෛරස් නිසා ඇති වුණා. මෙය ඇති වුණේ වවුලන්ගෙන් සිවෙට් එහෙම නැත්නම් උරුලෑව කියන සතාට සම්ප්‍රේෂණය වෙලා උරුලෑවගෙන් තමයි මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වුණේ. බොහෝ විට එම සත්තුන්ව ආහාරයට ගැනීමෙන් වන්නට පුළුවන්. 2012 දී MERS කියලා තවත් වෛරස් විශේෂයක් සහ ඒ වගේම respiratory syndrome එකක් ඇති වුණා. ME වශයෙන් සඳහන් වන්නේ Middle East කියන එකයි. නැත්නම් මැද පෙර දිග කියන එකයි. මෙම වෛරස් එක මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වුණේ ඔටු කිරි එහෙම නැත්නම් ඔටු මස් වලින් බව තමයි සඳහන් වන්නේ. දැන් 2019 දී මේ novel corona virus එක ඇති වෙලා තියෙනවා. දැන් මෙහි RNA අනුපිළිවෙල එහෙම නැත්නම් sequence එක මෑතකදී සොයාගනු ලැබුවා. දැන් මෙසේ RNA sequence එක සොයාගත්තාට පසුව සත්තුන්ගේ තිබෙන නොයෙකුත් කොරෝනා වෛරස් එක මෙය සංසන්දනය කළා බැලුවා. මෙසේ බලපු අවස්ථාවේදී මෙම නවල් කොරෝනා වෛරස් එකේ තිබෙන RNA අනුපිළිවෙලට ඉතා සමීප අනුපිළිවෙලක් තිබෙන වෛරස් එකක් සොයාගන්නට ලැබුණා. එය තිබුණේ සර්පයින්ටයි. මේ අනුව වෛද්‍ය පරීක්ෂණ කරන වෛද්‍යවරුන්ට පෙනී ගියා වුහාන් කියන නගරයේ සත්තු මාකට් එකේ හිටපු ණයගේ මස්වල මෙම කොරෝනා වෛරස් එකේ ජානමය වෙනස්කමක් එහෙම නැත්නම් මියුටේෂන් එකක් ඇති වුණු වෛරස් එකක් ඉන්නට තිබෙන්නට ඇති. මෙසේ ඇති වුණා සිතුවිල්ලක් එහෙම නැත්නම් කන්සෙප්ට් එකක් තර්කයක්. දැන් මෙම තීරණයට ඥායට අනුව එම ඇති වුණු මියුටේෂන් එක නිසා තමයි මෙම වෛරස් එකට පුළුවන් වුණේ ස්පීසීස් බැරියර් එක ක්‍රොස් කරන්නට, ස්පීසීස් බැරියර් එක හරහා යන්නට. දැන් බොහෝ විට මෙම ඉන්ටර්ප්‍රිටේෂන් එක මෙම කතාව හරි වන්නට පුළුවන්. නමුත් එසේ නොවන්නටත් පුළුවන්. දැන් දැනට පවතින තත්ත්වය නම් චීනයේ පුද්ගලයන් බිලියන ගණනක් වෙන් කරලා එහෙම නැත්නම් කොරන්ටයින් කරලා නිරෝධායන සඳහා වෙන් කරලා
සිටිනවා. වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගෙන තිබෙන විදිහට මෙම වෛරස් එක සැදුනොත් ආසාදනය වුණොත් එයින් 90%කට පමණ උණ හැදෙනවා. දැන් මෙම උණ හැදෙන අයගෙන් බොහෝ අයට මෙම රෝගය වැළඳෙන බොහෝ අයට දැස තිබෙනවා. එම උදවියගෙන් භාගයකට පමණ සාමාන්‍ය හුස්ම ගැනීමේ අපහසුකම ඇති වෙනවා. තවත් විශේෂිත දෙයක් සඳහන් කරන්නට ඕනේ. මෙම වෛරස් එකකින් රෝගය සැදෙන විට අපේ ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ රෝග ලක්ෂණ අඩුයි. නාසයෙන් හොට දිය ගැලීම, කිවිසුම් යාම වගේ දේවල් අඩුයි. ඒ අනුව මෙම කොරෝනා වෛරසයේ වැඩි කැමැත්තක් පෙන්වන්නේ ශ්වසන මාර්ගයේ පහත කොටසට බව පෙනී යනවා. මෙම වෛරසය ආසාදනය ඇති කරන්නේ ශ්වසන මාර්ගයේ පහත කොටසට, ඒ කියන්නේ ලංග්ස් වෙනහළු වලට විශේෂිතව. මේ වැළඳුණු අය සාමාන්‍යයෙන් පෙන්ලා තිබෙනවා වයස අවුරුදු 50ට කිට්ටු අය, ඒ වගේම 75ක් විතර පිරිමි අය. තුනෙන් එකක් පමණ අයට මේගොල්ලන්ගෙන් ශරීරයේ වෙනත් රෝග ආබාධ තිබිලා තිබෙනවා. දැන් වෛරසය ඇතුළු වුණාට පස්සේ ශරීරයට රෝග ලක්ෂණ පෙන්වන්නට සාමාන්‍යයෙන් දවස් 8ක් විතර ගත වෙනවා. එහෙම නැත්නම් ඒ ඉන්කියුබේෂන් පීරියඩ් එකට වෛරසය ඇතුළු වෙලා රෝග ලක්ෂණ පෙන්වනකම් කාලය තුළදී, රෝග ලක්ෂණ නොපෙන්නන කාලයට තමයි ඉන්කියුබේෂන් පීරියඩ් කියලා කියන්නේ. මෙම ඉන්කියුබේෂන් පීරියඩ් එකෙන් පස්සේ මෙම රෝගීන්ට රෝග ලක්ෂණ ඇති වෙනවා. රෝග ලක්ෂණ ඇති වුණත් මෙම රෝගීන් ප්‍රතිකාර ගන්නට පෙළඹෙන්නේ තවත් සතියක්, එහෙම නැත්නම් දවස් 10ක් විතර ගියාට පස්සේ ඇති වෙන අපහසුකම් අමාරුකම් මත. මේ නිසා සාමාන්‍යයෙන් සති දෙකක වගේ කාලයක්වත් මේ උදවිය අනෙත් උදවියට මෙම රෝගය බෝ වීමට තුඩු දෙන විදිහට වෛරස් පිට කරමින් තමයි සිටින්නේ. දැන් අපි කියවනේ කොටසකට හුස්ම ගන්නට අමාරු වෙනවා කියලා. ඒ අයගෙන් ඒ අයට නියුමෝනියාව හැදෙනවා. ඒ අයගෙන් 30ක් 35ක් විතර අයට හුස්ම ගැනීමේ අපහසුතාවය, එහෙම නැත්නම් රෙස්පිරේටරි ඩිස්ට්‍රෙස්, එහෙම නැත්නම් ශ්වසන අපහසුතාවය ඇති වෙනවා. මෙසේ ශ්වසන අපහසුතාවය ඇති වෙන අයගෙන් 15%ක් පමණ මිය යන බව තමයි සඳහන් වන්නේ. මේ රෝගය සඳහා භාවිතා කරන්නට පුළුවන් ප්‍රතිකාර මොනවාද? දැන් මේ වෛරස් එකක් නිසා මේ සඳහා විශේෂිත ප්‍රතිකාරකම නැහැ. උපකාරක ප්‍රතිකාර ක්‍රම පමණයි තිබෙන්නේ. උදාහරණයක් විදිහට විජාලනය වෙලා ඉන්නවන රෝගියා, එය වළක්වන්නට පුළුවන්, එහෙම නැත්නම් ඒකට ප්‍රතිකාර කරන්නට පුළුවන් දියර ජාති මගින්. හුස්ම ගැනීමේ අපහසුකම් ඇති අයට කෘතිමව ශ්වසනය සපයන්නට පුළුවන්. මේ සඳහා ඖෂධ සොයාගෙන නැති බවත්, එන්නතකුත් තාම හොයාගෙන නැති බවත් තමනාශව අහලා ඇති. දැන් වුහාන් නගරය අවට ඉන්න මිලියන ගණන් ජනතාව ලොක්ඩවුන් කරලා, එහෙම නැත්නම් ඇතුළු වෙන්නට සහ පිට වෙන්නට බැරි විදිහට තබාගෙන ඉන්නවා මෙම වෛරස් එකේ, මත මෙම රෝගේ පැතිරීම වැළැක්වීම සඳහා අපි ඒක දන්න කාරණාව. මොනවද අපට පැතිරීම වැළැක්වීම සඳහා කරන්නට, තවදුරටත් කරන්නට පුළුවන් දේවල්? චීනය යන්න ඉන්නව නම් එහෙම ඒක ඒ ප්ලෑන්ස් නතර කරන්නට වෙනවා. ගිහිල්ලා ආපු කෙනෙක් නම් කිසියම් රෝග ලක්ෂණයක් ඇති වෙලා තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්නට වෙනවා. ප්‍රතිකාරවල අංගයක් විදිහට අනිත් අයට බෝවීම වළක්වන්නට, ඒගොල්ලන්ට කොරන්ටයින් වෙන්න, එහෙම නැත්නම් පුද්ගලිකව ජීවත් වන්නට, පුද්ගලිකව රෝහලේ ඉන්නට සිදු වේවි.
මෙම රෝගය සෑදුණු රෝගීන්ගෙන් කොටසක් ඇයි මිය යන්නේ? මෙසේ මිය යන්නේ ශ්වසන අපහසුකම නිසා. එහෙම නැත්නම් respiratory distress නිසායි. දැන් අපි ඉස්සෙල්ල කිව්වා වගේ මේ වෛරස් එක නිසා ආසාදනය වන්නේ ශ්වසන පද්ධතිය පහත කොටස. ශ්වසන නාලිකා කෙලවර වන්නේ අපි දන්නවා ගර්තවල. මෙම ආසාදනය නිසා මෙම ගර්තවල තිබෙන පටල, ගර්තවල තියෙන බිත්ති ඉදිමිලා පෙනහළු වල සාමාන්‍ය සිදුවන වාත හුවමාරුව අපහසු වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඇතිවන නියුමෝනියාවකට වඩා මෙම තත්ත්වයේ තිබෙන වෙනස තමයි පෙනහළු දෙකම මෙම තත්ත්වයට ගොදුරු වෙන එක. මීටත් අමතරව කේශනාලිකා, රුධිරය ගෙන යන කේශනාලිකා වල පොඩි සිදුරු ඇති වෙලා ඒවායිනුත් තරලය, ප්‍රෝටීන් තිබෙන තරලය මෙම ඇල්වියෝලා එහෙම නැත්නම් ගර්ත තුළට ගලනවා. මෙමගින් රෝගියාට හයිපොක්සියා එහෙම නැත්නම් ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමක් රෝගියාගේ ශරීරයේ සිදුවන්නට පුළුවන්. ඒ නිසා තමයි රෝගීන්ට මැෂින් නැවත යාන්ත්‍රික කෘතිම ශෝෂණය දෙන්නට සිදුවන්නේ රෝග තත්ත්වයේ සුව වෙන තුරු. දැන් එය සපෝටිව් ට්‍රීට්මන්ට් එකක්, යාන්ත්‍රික ශෝෂණය සැපවීම. යාන්ත්‍රික ශෝෂණය සැපවීමේදී කිසියම් ක්‍රම අනුගමනය කරනු ලබනවා රෝගීන්ගේ මරණ සංඛ්‍යාව අඩු කරන්නට. දැන් මේ වාගේ ආසාදනයක් තිබෙන විට ගර්ථ කලප්සෙන්ට එහෙම නැත්නම් වැහෙන්නට ඉඩ තිබෙන නිසා පොසිටිව් ප්‍රෙෂර් එකක් යටතේ මෙම ශෝෂණය ලබා දෙන්නට පුළුවන්. එසේ දෙනකොට ලෝ ටයිඩල් වොලියුම් එකක් එහෙම නැත්නම් ශ්වසන පරිමාව, හුස්ම පරිමාව අඩු වශයෙන් තබා ගන්නට පුළුවන්. මීටත් අමතරව රෝගියාව මුණින් අතර තියාගෙන ප්‍රතිකාර කරන්නට පුළුවන් දිනට පැය 17ක් හෝ පැය 18ක්. දැන් මේ වාගේ කෘත්‍රිම ශෝෂණය සප වෙනකොට රෝගියාව නිද්‍රාවටපත් කරන්නට වෙයි, නැත්නම් සෙඩේට් කරන්නට වෙයි, ඒ වගේම පැරලයිස් කරන්නටත් වෙයි. මොකද සමහර අවස්ථාවල රෝගියාට නුහුරු නිසා මේ අඩුපරමාවෙන් හුස්ම ගැනීම එයාට ඕන විදිහට එයා හුස්ම ගන්න පෙළඹෙන්නට පුළුවන් ඒ වළක්වා ගැනීම සඳහා. මෙසේ කරොත් එහෙම රෝගීන්ගේ මරණ සංඛ්‍යාව සාමාන්‍යයෙන් 40 සිට 15 දක්වා අඩු කර ගන්නට පුළුවන්.